ජීවිතය අපි හැමෝටම හීන තියෙනවා. අපි ජීවත් වෙන්නේ ෆයිට් කරන්නේ ඒ අපේ හීන හැබෑ කරගෙන. එක්ක නළුවෙක් වෙන්න ඕනේ, එක්ක ගායකෙක් වෙන්න ඕනේ, නැත්නම් ෆයිලට් කෙනෙක් වෙන්න ඕනේ. අපේ ජීවිතේ එක එක හීන තියෙනවා. ඒ හීන වෙනුවෙන් තමයි අපි ෆයිට් කරන්නේ. ඒ හීන වෙනුවෙන් ෆයිට් කරන අපි වගේ තවත් තරුණ කොල්ලෙක් එක්ක තමයි අද යුවිත්නි චැට් එක. ඒ කවුද? සමහරවිට ඔබ දන්නවා ඇති. දැකලා ඇති. අපි ගිහිල්ලා කතා කරමු. ඉතින් කොහමද? මොනින් ඉන්නවා? මට මෙයාව හම්බෙන්නේ මම Facebook එකේ උඩට පහළට යනකොට මම එක වීඩියෝ එකක් දකිනවා. ඒ වීඩියෝ එකේ හරි පොඩියට සැටියක් උඩ වාඩි වෙලා ඉන්නවා මෙයා. ඒ වීඩියෝ එක දාලා තිබ්බේ වෙන කවුරුවත් නෙමෙයි. චිලි තිලංක. එයා තමයි දාලා තිබුණේ සින්දු කියන්න පුළුවන් ගායකෙක් වෙන්න තමයි හීනේ තියෙන්නේ. මොහුට පුළුවන් නම් අපි හෙල්ප් එකක් දෙමු. අපි ෂෝ වලට සම්බන්ධ කරගමු කියලා වීඩියෝ එක දාලා තිබ්බා. චිලි අය ඔයා දාපු වීඩියෝ එක දැකලා තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඒ අපේ මෙයා වෙනුවෙන් නම සුරන්ත සන්දීප. සුරන්ත සන්දීප. ඉතින් සුරන්ත කොහොමද ජීවිතේ? හොඳින් යනවා. එතකොට මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල ඉතින් මියුසික් ප්‍රැක්ටිස් කරගෙන ඉතියත් කරගෙන ඉන්නවා. මට කියන්නකෝ චිලි අය කොහමද හම්බුනේ? චිලි අය හම්බුනේ මට මං ක්ලාස් වලලා එනවා. ක්ලාස් වල බෞද්ධ ලෝක මාවතේදී. සාමාන්‍යයෙන්ම වෙන්දට ඒ ටයිම් එකට ඉන්නේ නැහැ. වෙන්දට ඊට ඉස්සෙල්ලා එන්නේ. මොකද එදා අපි කට්ටිය ඔක්කොම යාළු කට්ටිය සෙට්ලා පේන්ටි බීලා දවල්ට කාලා වෙතරේ. හා හා. ඊට පස්සේ එනකොට මම පාරෙන් ඉඳගෙන යනකොට සාමාන්‍යයෙන් අත වෙනවා. හා. අඳුන ගත්තේ දැක්කා. නෑ මම දැක්කේ නෑ. හා හා. අතවන්න විතර දැක්කේ හොන් එක ගැහුවා. හා. සාමාන්‍යයෙන් අනිත් පැයට හොන් එක ගහන යනවා. හා. මේ ඊට පස්සේ ටිකක් දුර ගිහිල්ලා නැවතුවා. හා. සාමාන්‍යයෙන් මීටර 100ක් විතර ගිහිල්ලා ඊට පස්සේ චිලි අය බැස්සා. ඔව්. බැහැලා දැකිනකොට තමයි අම්මා ඊතරද චිලි අය දැක්කේ. මොකද ඊතුනේ දැක්කේ? ඇත්තරම සතුට හිතුණා. ලොකු චිලි අය කියන්නේ ලොකු ඔක්කොම දන්නවනේ ඉතින්. මම බල අම්මට චිලි අය කියලා දුවලා ගියාටක් ගා. දැන් මං ගිහලා චිලි අය නේද කියලා. ඔව් ඔව් මල්ලි කොහෙද මේ යන්නේ එහෙම විස්තර කතා කරලා. එහෙම ඊට පස්සේ කතා කරලා අපි චිලි අය කොහෙද එක්කන් කියන මොනවද වට දුන්නේ මොනවද ඒ විස්තරය කියන්නේ මොනවද? විස්තර කියන්නේ චිලි අය මම මුලින්ම හම්බුණානේ. ඔව්. ඇත්තට චිලි අය දැනගත්ත මට ස්මාර්ට් ෆෝන් එකක් නැහැ කියලා. ඔව්. තිබ්බ අර පොඩි සාමාන්‍ය Nokia. ඔව් ෆෝන් එක. Nokia normal ලෑ. ඔකෙන් තමයි මම කතා කරලා හිටියේ. ඇතර මට FB යන්න මොකද මේ කාරණේ කියන්නේ නැහැ. මට මොකක් කරන්න බෑ. ඔව් මට හරිය වුණ නම් මං යාළුවගේ ෆෝන් එක තමයි කරගන්නේ. හ්ම්. ඒකට ඩේටා එකක් දාන්නේ නැහැ මම ඩේටා එක කරගෙන. එහෙම කරගන්න. ඔව්. මේ ඉතින් චිලි අය දැනගත්ත ෆෝන් නැහැ කියලා. ඉතින් චිලි අය මොකද්ද මේ අරබුන මං කොහොමයි ගායකෙක් කෙනෙක්. මෙහෙමයි මේ මේක අරමුණ තියෙනවා. ඒකට මම මේ දවස්වල ප්‍රැක්ටිස් කරන්නේ. ඊට පස්සේ අය මේ FB එක දාලා ඒක ගොඩක් කට්ටිය දැක්කා. ඊටසේ ස්පොන්සර් එකෙන් කතා කරාද කට්ටිය මේ නම්බර් ඒ වීඩියෝ එකෙන් මම හැරෙන තා කොච්චර කීයක් විතර කතා කරාද? තව කතා කරා ගොඩක් කට්ටිය කතා කරා. කතා කරා. ඔව්. සෝෂලින් ආරාධනාව. හා හා. එහෙම කතා කරා තව මේ අයියා වගේ තව ඉන්ටර්වයුව කරන්න කට්ටිය කතා කරා. හ්ම් හ්ම්. එහෙම ඊටසේ ෆෝන් එක කරන් දීලා තව ගිටා එකක් කරන් දුන්නා. හ්ම් හ්ම්. ඊටසේ තව එයාගේ මෙයාලුවා සසින්දු මහනාම අයියා. හ්ම් හ්ම්. ඒකෝ කට්ටිය ඔක්කොම ස්පොන්සර් කරා ඉතින්. ස්ටුඩියෝ ෆ්‍රී හම්බුලා. හ්ම්. මේ ප්‍රැක්ටිස් කරන එකේ. ඔයක දැන් ප්‍රැක්ටිස් කරා. හරි. ලොකු ගොඩක් දේවල් හම්බෙලා තියෙනවා. ඉතින් මේ හොඳ වෙලාවක චිලි අයියට තෑන්ක්ස් කරන්න ඉතින්. ඔව්. අතර හොඳ වෙලාව. මොකද චිලි අයිය හම්බෙන්න ඉස්සලා මම කවුරුත් දන්නේ නැහැ. අයියා උනත් දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔව්. මම දැනගත්තේ එයාගේ වීඩියෝ එකෙන්. එයාගේ වීඩියෝ එක තමයි අතර ඔක්කොම දරගෙන දැස්සේ. පරිදා මෙයානේ චිලි අයියත් එක්ක ඉන්නේ දැන්. හ්ම්. මේ හොඳ හොඳ දැන් ගායකොත් එක්ක නේද? ඔව්. එහෙම කර ගොඩක් කට්ටිය අඳුරගත්තේ ඒදී චිලි අයියා හින්දා තමයි. තමයි. ඉතින් ජිලි වලට thank you. අපිත් මෙයාව සෙට් කරගත්ත මෙයාට හයියක් වෙන්න ඕන කියලා හිතුවේ ඒ වීඩියෝ එකෙන්. ඉතින් දැන් මට කියන්න මොකද්ද මේන් ටාගට් එක? මොකද්ද ගෝල් එක? එකම හීනේ මොකද්ද? එකම හීනේ ලංකා ජනප්‍රිය ගායකයෙක් කියන. ලංකාවේ. දවසක ලෝකෙත්? ලෝකෙත්. වෙයි. වෙයි. එතකොට දැන් ඒකට මහන්සි වෙනවා. ඔව්. මට කියන්න පවුලේ විස්තර. කවුද ඉන්නේ කියලා? අම්මයි තාත්තයි නංගිලා දෙන්න. නංගිලා දෙන්න. ඔව්. එතකොට ඉස්කෝලේ ගිය? මම ඉස්කෝලේ ආයලව කරේ වලගෙදර. හ්ම්. එමෙතු ගමේ ඉරත්. ඔම් බප්ප මතු වලගෙදර මහ නවෝද්‍යා විද්‍යාලේ. හරි. ඒක තමයි. ඒ ක්ලාස් ආවේ මතුකම. හ්ම්. ඒල ක්ලාස් මතුකම ආව කවුරුතර එකක් ආවා. හ්ම්. ඔහොම තමයි. ඔව් දැන් උස කීයද? 3යි 4යි. අඩි 3යි අඟල් 4යි. ඔව්. දැන් ඉස්කෝලේ යන කාලේ
කට්ටියන්ගේ ළමයින්ගේ ප්‍රතිචාර කොහොමද ඉස්කෝලේ ගිහ පළවෙනි දවසේ දැන් ඔයා වෙනස්නේ අපිට වැඩි ගත්තොත් ඒ කියන්නේ විහිළු කරන්නේ නැති මොනවද ඒකයි මොනවද මතක දැන් ඒ කියන්නේ ඔයාගේ දැන් අවුරුදු 21ක් නේ වයස 21 ඒ අවුරුදු 21 කාලය තුල මිහිරි මතක වගේම අමිහිරි මතක තියෙනවනේ ජීවිතේ ඔව් මොකක්ද අමිහිරි මතකේ සාමාන්‍යයෙන් ඔයාගේ මේ පෙනුමින්ද ඉච්ච අමිහිරි මතකේ මොකක්ද ඒ වගේ තියෙනවද සර මුලින්ම ගියපු දවසේ අමුතුවෙන් බැලුවා හරි මට ඇත්තට මතක නැහැ අවුරුදු ඔව් අමුතුවෙන් බැලුවා දවස් දෙක තුනක් අතර යද්දි ඊට පස්සේ ෂේප් එකට ගියා ඒ කියන්නේ ජීවිතේ හිත වේදනා දුක හිතේ දවස් දෙක තුන කර දැකලා දැකලා මනාපස එක සාමාන්‍ය කාරය. ගන්න. ඒක ඉස්කෝලල් මාරුණාට වඩා කිසිම වෙනසක් තිබුණ නැහැ. මොකද මම අලුත් එක හරින් පිට එකේ ඉඳා. අනිවාර්යෙන් මංගල ජීතරනෝර මගේ පිරිවස්සේ. අනිවාර්යෙන් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. කැන්ටි වල ගියා කොහෙද ගියත් ඉන්නවා. පිට එකේ අලුත් සෙට් එකක් ඉන්නවා. සෙට් එකේ එමෙ ඉන්නවද කිසිම එමන මට මොහොත කෝටිකයි අදිතර ගන්න සයිස් එක ඉන්නවා. ඔව්. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් ෂෝ කී එක වගේ සිංකල තියෙනවා? තාම නැහැ. තාම නැහැ. දැන් ඉස්සරහට ෂෝ තියෙනවා. කතා කරලා තියෙනවා. දෙකක් තියෙනවා දැන්ට. දෙකක් කතා කරලා තියෙනවා. කවුද බෑන්ඩ් එක? එහෙම දන්නේ. දන්නවා. ජනිත් දමගොඩ ප්‍රමුඛ. ස්ටේජ් 1 එකයි. ස්ටේජ් 1 එකත් ඒක 21. 21 මේ මාසේ. මේ මාසේ. හරි. කොහෙද ගහන්නේ? පොළොන්නරුවේ. පොළොන්නරුවේ ගහන්නේ ස්ටේජ් 1. 1. ඒ කට්ටියත් එක්ක ඔන්න මෙයා සිං කරනවා එදාට බලන්න එන්න. අනිත් එක? අනිත් එක 26. ඒක මැදිරිගිරි. 26 මැදිරිගිරි. සහරප්ලෑෂ්. සහරප්ලෑෂ් එක ඔන්න සුපිරි වෑන්ඩ් එකක් එක ගහන්නේ. ලේසි නෑ. ඈ. ඔන්න බලන්න එන්න අනිවාර්යයෙන් මැදිරිගිරි තියෙනවා. ඔව්. සුදත් දිසානා කයියනේ මේක. මේක. වැඩ. හරි අපි සින්දුවක් කියමුද කියමු ඈ කියමු බලමු අපේ මේ වෙනද වගේම සුපුරුදු පරිදි මාත් එක්ක එන්නකෝ මගේ හැම වැඩකටම කතා කරපු ගමන් ඇවිල්ලා හෙල්ප් එකක් දෙනවා කසුන් සෙනවිරත්න මම තමයි ධර්මගේ ගහන්නේ අපි ගාමු දෙනක් සින්දුවක් කියමු සින්දුවක් කියමු ආයෙ මෙතන මොකද්ද කියන්නේ සින්දුව මදුමලලේ හරි කියමු මලලෙත් මුතු මගේ ප්‍රියාදර මීලාවිය වෙතයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක පතුටයි අපමණ සිතුවිලි බිහිවි එකිනක පටලෙන්නේ කොහොම පටන්ගෙන මොන වලි යන්නද නැත මට වැටෙන්නේ කිපියෙන් පවසමි මගේ ආදෙලිය කීමට ඇති පැමදී පරවිර ගිනි කවුරුත් එහෙම කියලා නැද්ද තාම? නෑ නෑ. තාම නෑ. නෑ. ආදරේ කොහොමද ලැබෙන්නේ? ආදරේ කියන එක ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මං අහන්නේ මේ අම්මගේ තාත්තගේ ආදරේ නෙමෙයි. නෑ එහෙම නෑ. තාම නෑ. නෑ. ඒ කියන්නේ එහම දැන් එහෙම දැන් මේ අවුරුදු 21ක් කියන්නේ කෙල්ලෙක් එක්ක ඉන්න ඕන වයස. ඔව් ඔව්. ඒ කියන්නේ තාම තාම නෑ එහෙම. නෑ නෑ තාම එහෙම හම්බෙලා නෑ. හම්බෙලා නෑ. අපි ඉතින් ආදරේ අනිවාර්යෙන් ජීවිතේට අවශ්‍යයි. ඔව් තියෙන්න බෑනේ. තියෙන්න ඕන අනිවාර්යෙන්. ඉතින් අපි ඒ දෙත් ඉක්මනට වල බින්නකට ඔය අනිත් ඒවා ලැබෙනා වගේම නේද? අනිත් ඒවා ලැබෙනා වගේම ලස්සන කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න කියලා අපි ඉතින් නේද? එතකොට මේ වෙන මොනවද ජීවිතේ තියෙන විශේෂ සිදුවීම් මොනවද එහෙම ජීවිතේ? ඔයාට කතා කරන්න ඕනේ රට සමාජයට ලෝකෙට කියන්න කියන්නේ අපිට සමහර දේවල් ජීවිතේ හිතෙනවනේ මට මේ දේ ලෝකෙට මැහෙන කෑගාලා කියන්න පුළුවන් නම් කියලා. ඒ වගේ දේවල් තියෙනවනේ සමහර ජීවිතේ. ඔයාට නැද්ද එහෙම එකක් මොකක්ද? ඒ හර කිරියයි හම්බෙච්ච එක තමයි. ඒක. ඒක ජීවිතේ ලොකු වෙනස් කිරීමක්. ටර්නින් පොයින්ට් එක. ඔව්. හා. කිරියයි හම්බෙච්ච එක තමයි තියෙන්නේ. අර
වෙච්ච දේවල් මම ඇත්ත ලොකෝට හිතුවේ නෑ. හිතුවේ නෑ. හිතුවනම් මේ ගමන එන්නත් බෑ. එන්නත් බෑ. ඔව්. හිතුව නෑ ගෙහෙම අමතකලා යනවා. අමතකලා යනවා. ඒක ඇත්තර මම ආපස්සට යන්නේවා හිතේ නෑ කියන ඉන්නේ වැඩි. අනිවාර්යයෙන්. ඒක තමයි කියන්නේ අපිට හීනයක් තියනවා කියන තැනම අපි දින ඉවරයි. ඈ. මොකද හීනයක් නැතුව මිනිසුන්ට ඉදිරි ගමනක් නැති හින්දා. එතකොට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන රටට ලෝකෙට? කියන්නේ දැන් ඔයා දවසක දැන් ප්‍රැක්ටිස් කරගෙන යනවා. එතකොට සිං කරන්න දැන් ෂෝස් හම්බෙලා තියෙනවා. එතකොට මේ දේවල් එක්ක සමාජයේ සබෝ කොච්චර කල් යයි කියලා හිතනවා දැන් ගෝල් එකේ සාමාන්‍යයෙන්. දැන් දැනුත් ඔයා ගායකෙක් තමයි. දැන් මේ සිං කරනවා ෂෝස් හම්බෙලා තියෙනවා. තව මං හිතනවා අපිට අපි හැමදාම ප්‍රැක්ටිස් කරලා තව කියන්නේ ස්ටෑන්ඩ් එකකට එන්න. එන්න. ඔව්. සාමාන්‍යයෙන් තව මාස 6ක් විතර. 6ක් විතර. ඔය එතකොට මගේම සින්දු ටිකක් කරලා. හරි. මෙච්චර විතරයි. යයි. ඔව්. එතකොට දැන් සින්දුවක් කරන්න අදහසක් තියෙනවා තමන් වාගේම කියලා. ඔව්. අදහසක් තියෙනවා දැම්ම නෙවෙයි. සින්දු කියනකොට මොන පැතිවලද කැමති? වැඩියෙන්ම ආස කාගේ සින්දු වලට? වැඩි මාස ටීඑම් ජයරත්නගේ හොඳයි. එහෙනම් ජෝතිපාලගේ සින්දු තමයි වැඩිපුර කියන්නේ. ඔව් ජෝතිපාලගේ. ජෝතිපාලගේ හොඳයි. ඒවා තමයි. ඒවා. එතකොට අම්මලා තාත්තලගෙන් පවුලෙන් ලැබෙන සහයෝගය මොනවද? ඇත්තටම ලොකු සහයෝගයක් හම්බෙනවා. මොකද ඉතින් දැන් ගොඩක් දැම්ම තාම ඉතින් මට ගෙදරින් වේදන් කරන්නේ. ඒයි තමයි හැමදේම බල්ලා කියලා දෙන්නේ. බල්ලා කියලා දෙන්නේ. ඒවා ඉතින් උදව් හම්බෙනවා. හරි. එහෙනම් අපි තව එක සින්දුවක් මොකක් හරි කියලා අපි මේ වැඩේ අවසන් කරමු. එහෙනම් එච්චරයි කියන්න තියෙන. මේ ඉන්නේ සුරන්ත සංදීප. තරුණ කොල්ලෙක් අවුරුදු 21යි. ඇඟපත පොඩි වුණා වගේ නෙමෙයි. හීන මහා ලොකුයි. හීන මහා උසයි. ඒ හීන වෙනුවෙන් තමයි සුරන්ත ෆයිට් කරන්නේ. සුරන්ත වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ. ඒව ප්‍රැක්ටිස් කරනවා, සිං කරනවා, සෝස් වලට යනවා. ගොඩක් දේවල් කරනවා. චිලි තමයි ඔහුගේ සුරන්තගේ ලයිෆ් එක වෙනස් කරේ. ඒක තමයි ටර්නින් පොයින්ට් එක. ඒ නිසා තමයි අපි දන්නේ. ඉතින් චිලි අයියට ආයේ තෑන්ක්ස් කරනවා මේ වීඩියෝ එක දාලා මෙයාට හෙල්ප් කරාට. ඉතින් එහෙනම් සුරන්ත මමත් ඔයාලට විෂ් කරනවා. ඉතාලම ඉක්මනින් ලංකාව දන්න, ලෝකෙ දන්න සුපිරි ගායකයෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කියලා සුබ පතනවා. එහෙනම් ජය වේවා. අපි තවත් දවසක ඊළඟ ඉන්ටර්වියු එක කරන්නේ ගායකයෙක් විදිහට. ඒ කියන්නේ ලංකාවම දන්න, ලෝකෙම දන්න ගායකයෙක් විදිහට තමයි. එහෙනම් මේ ජය වේවා. ජය වේවා.